සකවාලිසු අත්‍රාගච්චනන්තු දේවතා සදධමමං මුනිරාජස්ස සුනනතු සහග මොක්මොක දඟන් දම්හම්මස්ම සවනෙ කාලුලු අයයන් බදනන්ත ධම්හම්මස්ම සවනෙ කාලුලු අයයන් බදනන්ත ධම්හම්මස්ම සවනෙ කාලුලු අයයන් බදනන්තා සද්ධර්ු මශ්‍යරාවක කාරුණික ගුණගරුක බෞද්ධ පින්නතුනි බොහෝම ශ්‍රද්ධාවෙන් යුක්තව සියලු දෙනාම සූදානන් වෙන්නේ තිලෝගුරු සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් ලෝකසත්වයන් පිළිබඳව අසීමිත දයාවෙන් කරුණාවෙන් මෛත්‍රීෙන් යුක්තව අවබෝධ කරගන දේශනා කොට වදාළ පරම ගම්බීර වූ ශ්‍රී සද්ධර්මරත්නයෙන් ඉතාමත්ම පුංචි කොටසක් දේශනා කරවගන, ධර්ම ගෞරවය පෙර දැරි කරගන දේශනාගත ධර්මේ ශ්‍රවනය කරඩත් ධර්ම ශ්‍රවණය කිරීමෙන් ලැබෙන අවවාද අනුශාසනා තම තමන්ගේ ජීවිත වලට එකතු කරගන වඩාත් නිවැරදි මෙලව ජීවිතයක් සකස් කරගන්්ඩත් ඒ තුළින් සුගතිගාමී වූ පරලොවා ආයිති භවයකින් සැනසෙන්ඩ ප්‍රාර්ථනා කරන බෝධීන් සැප සහිත ප්‍රතිපදාවෙන් ඉතාම ඉක්මං බවයක මෙ සංසාරය කෙරවල කරගඩ කටයුතු කරන එක තමයි ඒ තුම් බලාපොරොත්තු. ඒ උතුම් බලාපොරොත්තු ප්‍රාර්ථනා ආකාරම මුදුම් පත්කරගැනීම සඳහා උතුම්ූ ධර්මදානානි සංසයත් ධර්මශ්‍රවනානිි සංසයත් ඔබ සීර දෙනාටම හේතු වාසනාවීවාගල ප්‍රාර්ථනා කරනවා. මේ භාගිතුන් වහසගේ උපදේශේ ආකාර පහක් යටත බනාහ්ඩු. මොනවදේ බනාහන ආකාර පහ සොතා ඳට හොදයට අහණඩෝනය දතා අහන ධරමය හොදයට දහරණය කරගණ්ඩෝනය. වච්චසා පරිචිතා වචචනයෙන් වචනය මෙනෙහි කරඩ ඕන. මේ කාරණාතුනම පාලියම්ම කරණඩෝන. මේ කාරණාතුනම පාලියම්ම කරඩ තමයි උපදෙස්දීලතියෙන. මේ භාගිතුම හසගේ උපදේසේ. එහන දැන් තේරෙනානේද. සියලු සූත්‍ර සිංහලෙන් ඉගෙනගෙන බැෑ කියලා. මූලික පියවරවල් තුනම පාලියම්ම කරන්න වවා. සුතා දතා වචසාපරිචික. අපේ භාග්‍යතුන් වහන්සේ අපිට යන්තන් උපදස්තීල තියෙනවා භාග්‍යතුන් වහන්සේගේ උපදේශයට අනුව. භාග්‍යතුන් වහන්සේගේ සීමාවට යටත්තු. ධර්මය විස්තර කරන්ඩ භාගිතුන් වහසයවපදිසිස් දිලතියෙනවා. අන්න ඒක නිසා මෙහෙම දේශනා කරනවා මිසා. එහෙම නැතිනැන් පාලියම්ම දේශනා කරඩ ඕනෑ. අන්ගේ විස්තර කරඩ ඉඩදුන්න නිසා එක සඳහන් කළේ යතාසුතන් යතාපරිියත්තන් දහම්මං විත්තාරේන පරේසං දේසේතය. යතාසුතං කියල කියන්නේ පරම් පරා අනුව දැනගන්න ලැබුණදේ දේශනා කරන්න ඕනැ. පරම්පරා අනුව දැනගත්ත කියල කියන්නේ. මේ ධරමයේ දේශනා කළෙත් පාලියෙන් පරම්පරාගතව පැවතිීගෙනාවත් පාලියම්ම තමයි. එම යතාසුතං කියලකේවේ ඒකයි. ඊළඟට යථපරියත්තන් දම්මං භාග්‍යතුන් වහන්සේ දේශනා කළ පරිදිම. ඒදොර භාගිතුන් වහස සිංහලෙන්ද දේශනා කකිරි ඇ ාගිතු හස දේශනා කළ පරිදිම කියල කිය හම පාලියම්ම පාලියම්ම දේශනා කරන්ඩ වන. තුන්වැනි පියවරේ සඳහන් කරනවා විත්තාාරේන පරයේ සංදේශේති විස්තර වශයෙන් අනුන්ට දේශනා කරන්ඩ අවසරයක් තියෙනවා. විස්තර කරල දේශනා කරන් අවසරයක් තියෙන හිත තමයි අප උදාහරණ කතාර්ගනයන්නේ ඒක තේරුන් ගන්ඩ මෙහෙම උදාහරණ. ආං ඒක තමයි විස්තර කරණ්ඩ දීල තියෙන අ හැබ ඒ අවසනේ ඇතුළෙි තරයි විස්තර කරන්න කරළ. භාග්‍යවතුන් වහන්සේගේ අවසරයෙන් පිට ගිහිල්ල එක විස්තර කරන්න බෑ. බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්මාසනයේ වාඩියය නොගේනක භාගිතුන් වහන්සගේ ධර්මය දේශනා කරන්න. ඒ වාඩි වෙන්නේ බුද්ධාසන ම. භාග්‍යවතුන් වහන්සේට අයිතියාසනයයි ධර්මාසනයක එලක කියන්නේ. ඒ ධර්මාසනය මට කටයුතු කර්ඩ නනි තාමත් ගරු ග ීර විදිට. ඒගේ විස්රන්න තියන අවසරේ හිදතුමයි සිං හලෙක්ක කිය දේශනා කරන්නේ අනුකම්පා කරන්නඕන හින්ද. හැම ස්වාමින් වහස නමක්ම එහමයි පාලි නොදන්න අපේ බෞද්ධ ජනතාවට පාලියෙන් දේශනා කලාන මේ බන හන ටිකත් බනහඩ නැතුූයනවා. හැබැයි බන අහන බව ඇත්ත ඒවුණට අපිට ලොකු පාඩුව තියවා. කරන්න දෙයක්නෑ එකටඉතින් ගෙනමනව කරන්නද ලොකු පාඩුවක් තියනවා. කදපාඩු සුතා දතා වචසා පරිචිතාමේතුනම කර ගණ්ඩකීවේ පාගි. මනසානුපෙක්කිතා. ආංගේ හතරවෙ නිිපියවරේදි තමයි තමන්ගේ හිතේ තැම්පත් කරගත්ත ධරුමයේ නැවත තමන්ගේ භාෂාවෙන් අරුත්තමිනිිහිර ගඩීට දීලතියනෝ හතරවෙනිි පියවරේදී. අවසානකාරණාව දිට්ටියා සුප් පටිවිද්ධා. ඒ ධර්මය ඒ විදිහට අර්ථ විවේචනය කර ගැනිමින් විනිවිධ දකිදුවනෑ. ධර්මය ඇතුළෙන් ගමන් කරන්නරනේ. ආනෙතකොට තමයි. ඒ ධර්මය සෙසිල මෙහිර ගැම්ඹූර ශ්‍රේෂ්ටත්තය මේ ජීවත්වෙන ලෝකෙ මොකක්ද මේ සංසාරකයන එක මොකක්ද මොනවද අපි මේ කරන්න කියන කරුණු අවබෝධවෙන්න පටන් ගනිතකොට. ආන් එහෙම ධර්මශ්‍රෝණී කිරීමයි ශාසනය උගන්වා වදාල ශ්‍රේෂ්ඨතම සද්ධර්මශක්‍රවණය. දැන් එතකොට එහම් හැමෝටම වැටහුණාද පාලිගෙනගත් තිෙන තිේකේ පාඩු. දැන් අපිට දුකහිතෙන වගේ අනාගතය දුකහිතෙන්ට පරපුරක් නැද්ද ඒ තමයි යොබේ දරුව. එනම් අපිට කරගණ්ඩ බැරිවෙච්චිදේ. ඔය රටේ තියනෙන් නොයෙක් බාසාාවල් ලුගණ්ඩ න අතර, ගොල්ලට පාලි භාාවවත් උගන්නන් උත් සහකිරුවෝත් මංහිතැන්නේ අම්ම ඉතාත්තයි හැබෑම සත්තුරුෂි වෙනවා. තාගේ හින්ද අදේකාත පහු කරන්න දෙපා. සමහර වෙලාවට බුද්ධගෝස ස්වාමීන් වහසරටත් බනිනවා. අදනක් මේරටේ හැම්මත් තැනම ඇහෙනවන්නේ බුද් ගෝස ස්වාමිණ හසට බයිනවා. ඇයිඒ බනින්නේ අපේ තිබිච්ච හෙල අටුවා පාලියට නගලා අපේ හෙලබස අපිට නැති කරලා දම. ඒක නබනි ධර්මය වෙනස් කරලා පාලියටනගල අපේ සිංහලපොට්ටික වෙනස කරලා දැම කියලා බුද්ගෝස්වා හස අපේ සිංහලපොත්තිනාස කළේ නෑ උන්වහන්සේ ඒ සිංහල පරිවර්තන ටික පාලීට පරිවර්තන කළ අපේ බුද්ධ ජයනත මුද්‍රණය ත්‍රපිටක දැහලා තියෙනවා මහිතන අපපෙරල් ලබල්ල ඇති කියලා එක පිටුවක් තියෙන්නේ පාලි. ක් පිටුවතිෙන්නේ සිහල දැන් එතකොට මේෂෙන් එකපතක් දුන්නොත් කිය වගෙන එන්න කියලා. අරනාවකතාවක් කියනවාගේ හරි රසට කියවනවාද. අර සිංහල පිටුව කියවඩ ලේසිද. ඇයි මේ මිනිස්සු ජාතක පොත කියවන්ඩක මැති. ඒ ජාතක පොතලියල තියන භාෂාවට අපි වැඩියේ කැමතිනය ජාතක කතා අහඩ කැමතිී. නමුත් ලියලතියන බාසාාවට කැමතිනෑ. එ මොන බාසාාවෙන්ද ලියල තියන්නේ එක. සිංහල බාසාාවෙන්. ජාතික පොත ජාතක පාලීිය ත්‍රපිටකගේ තියෙනවා පාලියෙන්ගේ ලැකි තියෙෙන ගාතා ජාතික පාලීතියන්නේ. ඒ ගාථත් එක්ක විස්තර කරපව එක ජාතක පොත සිංහලෙන් ලිය තිවා නමුත් අපි ජාතික පොත කියවන්ඩ හරි කම් මැලි. ඒ අර භාසාාවට තියෙන මැත්ත ඒ සිංහල බාසාව මේලෝක සිංහල කතා කරන තවත්තා ඉන්නවාද සිංහල කතා කරන ජාතියක් මේ ලෝක ඉන්නවාන ඒ මේ රටය විතරයි. දැන් එවන් ජාති අයත් කියනවා සිංහල හරි අමාරුයි කිය. ඒගන හිවන්න එතකොට අපිටත් සිංහල අමාරුයි නං කාටද සිංහල ලේසි. ැ බලන්ුක බද්දගොස්වාමන් හස පරිවර්තනය කරපු සිංහල ආක්ට කතාටික ඔය බැන බැන දඟලන්න කියවන්ඩමද බයිනාය. අරනිකං පැරණී සෙල්ලිපි අපිට කියවඩ බැන එව්වා කියවඩ වෙනවා පුරදුවෙච්ච පරිසක්තින්නවා. සෙල්ලිපි කියවඩ. එහමුණ නං අපිටත් ඒ අටට කතා කියවඩ වෙන්නේ එහෙම තමයි. එන උන්වහන්සේ පාලියට පරිවර්තනය කරලා අපට මේ තව පහසු කලා. ඒ පාලියේ පර්තමාන්‍ය තවතව සිංහල භාෂාවල්ලෝට තේරෙන භාෂාවෙන් පරිවර්තනය කෙරීල තියෙනවා. එහෙමනං පරිවර්තනයෙන් වරදක් වෙලා තියෙනවාද. එකින් කාටවත් වරදක්වෙලා කාටවත් වරදක් වෙලාන්නේ. උන්වහන්සේ අපේ සිංහල පොත විනාස කලත් විනාස කලිත් නෑ. එහෙමනං පාලි භාෂාව අපිට ඉගෙන ගණඩ තිබුණා. නමුත් ධර්මී තියෙන අවශ්‍යතාව බිට තේරුන්නේ. අපි වෙනත් බාහිර විද්‍යාවන්ගේෙන් ගුපාදි ගණනාවක් පාස්කිරවා. ඇැබ ඔක්කොම් බාහිර විද්‍යා අපි බෞද්ධ බෞද්ධ කියලකීවට ත්‍රපිටකෙන් උපාධයක් ගත්තායි බොහො මාඩු. පාලි භාෂාවෙන් උපාධයක් ගත්තායි බොහොමාඩු ත්‍රිපිටකේ ප්‍රගුණ කරකු අය බොහොමාඩුව ඇැබැ වෙනත් බාසාවල් හොඳයට හොදයට ප්‍රගුණ කරල කියලා. එදකුණට දැන්තේ රෙන අපේ අඩු පාඩුව ච්චරද කියලා.ආං ඒක නෙමේද මාර්ගඵලලාබීන් බිහිවෙනවා අඩුවෙන්ඩ හේතු වෙලා කියන්න. ඒක ගැන කල්පනා කරන්න නෑ ඒහින්ද කතා කරනවා එදා ධර්මයෙන් ප්‍රයෝජන හම්බුණට අදපතිඵල නෑ කියලා. ධර්මය මොකත් අඩු වෙලා හීනවෙලාද. නෑ අඩුවතියන අපිකාාව. ආං ඒක හිද නැනැත්තං ධර්මය කිසි අ ධර්මින් කිසි අඩුවක් නෑ. භාග්‍යවතුන් වහන්සේ දේශනා කරපු. මාර්ගේ ගමන් කරලා නැති කයිවතය තියෙන්නේ. එහමන ඒ මඟට මනාව එල බෙන්්ඩෝන. ඒ මඟට මනාව පිවි සෙන්ඩෝන ඒ මගෙහි හරියට කටයුතු කරගෙන අන්නඩෝන එතකොටයි මේක මනාව අවබෝධ වෙන්ඩ වැටහෙන්ඩ පටන් ගන්න. ඒමනං ඒ ධර්මකාරණාව ඒ විදිහෙට බිස්තර කරලා හොඳයි පෙන්නතන අපිේ නවත් අකු තැන භාගිතන් වහසේ දේශනා කරපු මාර්ගයේ යනවනං හරියටම ධර්ම ගෞරවය පෙර දරි කරගෙන. ඒ විදිහට ධර්මය අධ්‍යයනය කරපු කෙනාට තමයි ධර්මය අවබෝධවෙන්න පටන්ගන්න. එනං සුතා දතා වච්චසා පරිච්චිතා කියන මූලිපියවරවල් තුනම පාලියෙන් කර්ඩෝනේ. මනසාදුු පෙක්කිතා ඊට පස්සෙ පාලියෙන් හදාරගෙන මතක තියාගත ධර්මය තමන්ගේ හිතින් අර්ථ විවරණය කර ගණ්ඩෝනෙ ඩෙක්ටිය සුප් පටිවිද්ධා. ඒ ධර්මය විනිවිදද හින්දුවනේ. ආං එහෙම ධර්මය අධ්‍යනය කරගත්ත යම් කෙනෙක් ඉන්නවන මේ ආකාර පහයටද එයාට හම්බවෙන විශේෂ ආනිසංස හතරක් තියෙන. එහෙම ප්‍රගුණ කරපු කෙනට ලැබෙන විශේෂ නිසංස හතරත්. හැබැයිතින් ඒ ආනිසංස හතරත් දැනගත්තහම අපිට තේරෙනවා මොන අස්වැසිල්ලක් ද මේ ධර්ම ගෙන ගන්න කියනෙක් කියලා. ඇයි මේ තරං වටිනා දෙයක් අතැරල මෙච්චර කල් අපි මෙහෙම හිටිය කියලා ඇතිකොට තේරීන පටන්ගවා. නො අපි බලමු මොකක්දේ අපිට හම්බ වෙන විශේෂ ානිශංස හතර කියලා. පළමිනි එක තමයි පින්නතුන මෙතන සඳහන් කරනා මේ නවංග ශාස්තෘූ ශාසනය පිළිබඳව. මනාව අධ්‍යයනය කරනකොට නවංග ශාස්තෘූ ශාසනය මනවා අද්‍යනය කරන්න කිය කියවා ඒ නවංග ශස්තෘූ ශාසනයට සම්පූර්ණ බුද්ධ වචනේම ගොනුවෙලා තියෙනවා. එන නවංග ශාස්තෘ ශාසනය බිස්තරවසයෙන් සාකච්ඡා කරන්න අයවස්ථාවක් කපියදාගමු. නමුත් නවංග ශාස්තෘ ශාසනය මොකද කියල මේ වෙලාව සෙහිපත් කරනවා. නවංග ශාස්තෘු ශාසනය කියල සඳහන් කරන්නේ සුත්්‍ර ගෙයිය වෙයියා කරන ගාථ උදාන ඉතිවුත්තක ජාතක අභූතදම්ම පේදල් මෙන් මේටික තමයි නවාංග ශාස්තෘූ ශාසන මේ නවාංග ශාස්තෘූ ශාසනයෙන් එක කොටසක් හරි අපි අර මුලින් සඳහන්කරපු ආකාර පහට සුතා දතා වචසා පරිචිතා මනසාහනු පෙක්ිතා ිත්‍යා සුප්ටි විද. මේ මේ ආකාර පහයටතේ මේ නවාංග ශාස්තෘූ ශාසනයෙන් එක කොටසක් හරි යම් කෙනෙක් හරියටම ප්‍රගුණ කරගන්නව නං. අං ඒ පුද්ගලයා මරණෙෙන් පස්සේ. විශේෂගාමී වෙනව ගන සඳහන් කරනවා. සඳහ කරනවා කොහොමද සෝ මුට්ටස්සදි කාලන් කුරුමානු. මුට්ටස්සදි කාලන් කපුුරමානු කියැන්නේ. ඔොහු, සිහි නැතුව කාල ක්‍රියා කළො. උමතු භාවෙන් කාලක් ක්‍රියා කළු පතන මේ සි නැතුව උමතු භාාවයෙන් කෙලකින්. කොස්මටික පිටයන වෙලාවේ සිහිියනෑ කියන එකත් නෙමෙයි. වයිසට ගෙහිල්ල මර්ණාසන්න වෙච්චායට තියනෙන උම්මත්තක භාවයක් ගැනත් නෙමෙයි. මැරෙන වෙලාවේ මාර්ගයක් පලයක් ලබල හිටපු නැතිහින්ද තමයි උම්මත්තකයි කියල මෙතන කියලා කියයන්නේ. හමතු යාට ඉගෙන ගත්ත දහම්පදාමතක වෙලත් නෑ. තයා රැකගත්ත සීලය කරපු පින්කංගමතක වෙල නෑ. මාර්ග පල ලබලන්න ඇතිනි සයිම මෙතන මුට්ටස්සති කියලා කියලා තිේ එහිට කාරනාව වැරදිර තේරුම් ගන්්ඩ එපාමක කියයන්නේ මාර්ගයක් පලයක් ලබල හිටකේ නෑ මරණයට පත්තින වෙලාවෙ කියලා. මනාව ධර්මය ප්‍රගුණ කරලන්න තියනෙදේ. අන්‍ය තරන් දේව නිකායන් උප පද්්‍යති. පද්ති කල කන ශේෂයෙන් උපදිනවා අන්‍ය තරම් දේවනිකාය අන්‍ය වූ දේවනිකායක විශේෂයෙන් උපදිනවා කියෙන සඳහන් කළා තැන්තේර නදතු කොච්චර විශේෂද කියලා නවාංග ශාස්තෘූ ශාසරයෙන් එක කොටසක් හරි අර සඳහන් කරපු ආකාර පහයටතේ මනාව ප්‍රගුණ කරගත්තොත් මැරිච්ච ගමම්ම කොහෙද යන්නේ දිවියලෝකක උපදිනවා එළඟ සඳහන් කරනවා එහෙම ඉපදිච්ච දිවිය පුත්‍රය. ඒ දිවිය ලෝකෙට වෙලා අවුරුදු ලක්ෂ ගනං කෝටි ගනං ්‍රහ්ම ලෝකය කිපදනානං අවරුදු කල්ප ගනං අප්‍රමාණ දිම්විය සම්පත්ති. එහෙම දි්විය සම්පත් බිඳවෙඳ ඉන්න ගමන් තමන් කලින් අවබෝධ කරගත්ත ධර්මය. තමන්ටම වැටයනවා. මාානසි කාර කර කර ඉන්නකොට ධර්මය තමන්ටම වැටහෙනවා. වැටහිලා කිස්සි කෙලෙකුගේ උපකාරයක් නැතුව දෙව්ලොවදි තමන් තනියම මාර්ගපල්ලබනු. මනාව ධර්මය ඉගනගත්තේේ සුවිශේෂීූඋප්‍රතිඵලයා දිවිය ලෝකෙට යනවා තමන් තනියම හිෙදි මාර්ගපල්ලබනවා. ඒ අයිමංකිවේ මොන තරන්නං අස්වැසිල් ලක්ද කියලා. දෙ දෙවනි කාරණාවේ සඳහන් කරනාව පින්නතින්නේ මේ නවාංග ශාස්තරු ශාසනය එක එකකොට හරි මනාව ප්‍රගුණ කරගත්ත කෙනා. මරණයෙන් පස්සේ මාර්ග පල ලබල නැතුව හිටපු නිසා ඒත් දිවිය ලෝකෙ තම ඉපදෙන්නේ. අර කලින් දිවිය පුත්‍රයාට වගේ තනියම දහම් පද වැටහෙන්නේෙ නෑ. එහෙන? නිර්දධිමත් භික්‍ෂූන් වහන්සේලා සමහර වෙලාට දෙව්ලෝට වැඩම කරලා දහම් දේශනා කරනවා. අපේ මහමුගලන් මහරහතන් වහස වගේ. ආන් එහෙම ධර්මය දේශනා කරනකොට අරදිවිය පුත්‍රයට මතක් වෙනවා හරි මේ දේශනා කරන්නේ එදා මම ඉගෙනගත්ත ධර්මයි. මේ දේශනා කරන්න එදා මම ඉගෙනගත්ත විනය මෙ අයි ඒ ධර්මයයි විනයයි. දැ හරි දේශනාව පටන්ගන්න කොටම වේගෙන් තමට වැටිහින්ට පටන්ගන්නවා ප්‍රණ කරලන් තියෙන්නේ මුලින් මතක් කරලා දෙන්න විතර යෝනි. ආන් එහෙම මෙනෙහි වෙලා දිවියදෝකිදී මාර්ගය පලයක්ත් ලබල විශේෂගාමී වෙන. මාර්ගයක් පලහ ලබා ගන්නවා. හැබැයි කෙදිිකගේ උපකාරයක් ඕන වෙලා තිබබුණයි. ඒ කාරණාවට සෝතතාන දත සූත්‍රයේ උදදාහරණයක් සඳහන්රනවා මෙහමයි. හොඳට බෙර හ්ඩ දන්න කන එය බෙර කලාව හොඳට ප්‍රගුණ කරලායි තියන්නේ. දැ යා වෙන ගමනක් යනවා. තනයම වෙන ගමක් කියනකට මෙයාට එහනෝ බෙර හ. දැන් ඒ බෙරේ ගහනවා ඇහෙන කොටම ශාස්ත්‍රයේ ප්‍රගුණ කරලා තියන කෙනාට ඇහෙනවත් එක්කම මතක්යෙනවා මේ ගහන්නේ මොන බෙරයක්ද මේ ගහන්නේ ගැටබෙරයක් මේ ගහන්නේ තම්මැට්ටමක්ද මේ ගහන්නේ දෞලක්ද සද්දේ ඇහෙරකොටම තීරණය කරලා ඉවරයි හන බෙරේ මොකදද කියලා. බෙරේ මොකද්ද කියලා විතර දෙයා තීරණය කරලා තියෙන්නේ. නෑ ගහන පදෙත් තීරණය කරලා ඉවරයි. බෙරෙද දන්නව පදෙක් දන්නවා. ඇයිඒ කලින් හොඳට මේ කලාව එයා ප්‍රගුණ කරලා තියෙනවා. ආන්ඒවාගේ ඉරුධදි මත් භික්‍ෂූන් වහන්ේ නමක් වැඩම කරලා. ධර්මයේ දේශනා කරන්න පටන් ගන්න කොටම දන්නවා මේ සූත්‍රද මේ විනයද මේ අභිධර්මේද එමනත මේ ජාතකද මේ නවංග ශස්තෘ ශාසනය ප්‍රගුණ කරලා නැතියෙන්නේ. එම්ම මවබෝධ වෙලා එහෙන්මම මාර්ග පල් ලබනවා. පොය තමයි මනාව දර්ම ඒගන ගැනීමේ දෙවනි දෙවනි පලය. තුන්ගනිියකයි. දට ධර්මය මනුස්ස ලෝක ගැනගත්තා මාර්ග වලයක් ලබ නැතුව මරණයට පත්වුණා. දිවිය ලෝක උපත්තිය ලැබවා. තනයම දහම් පද වැටහුනිත් නෑ ඉරදිමත් භික්‍ෂුවක් දහම් දෙසන් වැඩියෙත් නෑ. නමුත් මේ දිවිය ලෝකෙට දිවියකුත්‍රය බ්‍රහමරාජය වෙල්ල බන කියවා. පේ ධර්මය සදහන් කරනවා අ එහිම දෙවිය ්‍රහ්මි ඇවිල්ල බනකයාාපිතන් කොයි විදිහත කොයිතැංගල සඳහං කරනවාද විශේෂයෙන් සඳහන් කරනවා මෙ සනංකුමාර කියන බ්‍රහ්මරාජයා බඹලොගං ඇවිල්ල දෙව්ලවට දහම් දේශනා කරල තියෙනවා. අපේ පිටකේ සඳහන් කරනවා අපේ මහබෝසතණන් වහන්සේ දෙව්ලෝ වැඩේ ඉන්න කාලි බෝසතාාණන් වහන්සේටත් දහම් දේශනා කළ සනංකුමාර කියන බ්‍රහ්මරාජා අපේ බෝසතාාණන් වහන්සේටත් දහම් දේශනා කරලා තියෙනවා. බෝසතාානන් වහන්සේට සනංකුමාර බ්‍රහ්මරජයා දහම් දේශනා කරලා බෝසතාාණන් වහන්සට බඹලවන්ඩ පාරහදල තියෙනවා. එතකොට සනංකුමාර බ්‍රහ්මරාජයා මොනසාසනින් බබල වගේපු කෙනෙක්ද ඕොනා අදම භාගතුන් වහසගේ සාසනෙ බ ලෝගයපු බ්‍රහ්මරාජි. එතකොට දැන් කාශ්‍යප ශාසනය පහුවෙලා තමයි අපපි භාගිතුන් වහසගේ සාාසනි. තන කාශ්‍යප භාග්‍යතුන් වහන්සේගේ ශාසන ඉවරවෙලා අපේ භාගිතුන් වහසේ බොස්තාන් වහන්සේ ජීට මෙහිප දෙනකං දිවියලෝකෙන හිටි. ආං ඒවාගේ කාලවල තමයි මේධර්මය දේශනා කරලතිය. ඒ කාරණාව සඳහන් කරන්නේ. දීගෙන කාය තියනෙන හා ගෝවින් දෙෙස ූත්‍ර දේශනාල. මේ සනන් කුමාර බ්‍රහ්ම රාජා අපේ බෝෂතණන් වහන්සේට දහම් දේශනා කර පුතැන්. කියලකට මේ පංචාල චන්්ඩ කියන දිවිය පුත්‍රයා දෙවියන්ට බණ කියන තවත් මහාපුුණ්‍යවන්ත දිවියරාජයේ පංචාල චන්්ඩ පිරිත් පොතහෙම කියනකොට ඔන්නං අපිට හම්බ වෙනවා. එතකොට හත්තක බ්‍රහ්මයා න ්‍රහ්මරාජා දෙවියන්ට බ්‍රහ්මයන්ට ධර්ම දේශනා කරන ශ්‍රේෂ්ට බ්‍රහ්ම රජය කෞදු මේ හත්තක ්‍රහ්මය අපේ බුදුරජාණන් වහසේගේ අග්‍ර උපාසක හත්තක බ්‍රහම කර මනුස්සලෝක ඉන්නකොට අනාගාමී ලහිකි මහාකල් පලක්ෂයක් පාරමිතා පුරපු කෙනෙක් ලෝතුරා බුදුරජාණන් වහන්සේ නකගේ අග්‍ර උපාසකරත්නයේ බවට පත්තේ. මහාකල්ප ලක්ෂයක් පාරමිතාපුරලතින්න. සඳහන් කරනවා මේ හත්තක බ්‍රහ්මයාට මනුස්සලෝක ඉන්න කාලේ මහාපුරුෂ ලක්ෂණ පවා යම් ප්‍රමාණයක් තිබන කියලා. එ තරං ශක්‍රේෂ්ඨි කෙනක. ඔව දැහැබෑවටම මේ හත්තක ආලවක. අත්ත කාලවක කුමාරයා. මහා පුුණ්්‍යවන්තයි කියන කාරණාව හොඳටම වැටෙනවා. මෙන්න මේ කුමාරයා අලව් යකාට බිලි වෙලාහිකි අලව් රජ්ජරුවන්ගේ පුත. දැන් අලව් යකා අලව නුවර හිරගෙවල්ලොල හිටපු ඔක්කොම හිරකාරයෝ කෑවයි. හිරකාර වරවුණාට පස්සෙ බිල්ල හැටියට දෙන්නයින්නේ සඳහන් කලා වැඩිහිටි යටික දෙමුද කියලා. ඒත් රජරය සඳහංකලා යිපා මිනිස්සු තමන්ගේ වැඩිහිටියන්ට ගොඩක් ආදරී ඒහමවුණනත් ලොකු ආන්දෝලනයක් වනවා. එහෙම නෙමෙයි මොකවත් තේරෙන්න්නේෙ නැති අදයිය පෙරේ යිපදිච්ච පොඩි ලම ඉන්නවා. ආන් ඒ ළමයි යකාට දෙමු කියදකීවා. ඊට පස්සේ අලවනුවර හිටපු පොඩි ළමයි සේරමත් යකාට දුන්නා දවසක දෙ එක් කියෙනාග. ල අරගෙන හිෙල්ල දෙ. දැන් මේ මුළු අලවු නුවරම ඉන්න පුංචි ළමයිවරයි. හිරගෙවල් ඔක්කොම හිස්වෙලා මිනිස්වායි හිරයට යන්නෙත් නෑ. රජර, රං විද්ධී මුතු මැනිික් හැම්මත් තැනම නගරේ විසිරඕන දෙම්ම. මිනිස් සූහරකන් කරයිදි කියෙල බරට. රජ පුරයොතිබුණ කෞුරුහරරි ඇල්ුවොත් අලගය. මිනිස්සුද දන්න වපායම කද්ද කියලා. පහයට පැෑගි පෑගිරත් රං ගනවා බලන්නවත් නෑ. දන්නවා මේ උපායක්ය දල තියෙන කියලා. තති ඒ හින්දා අය හිරයට යන්න කෙනෙක් නෑ. ඊට පස ළමයිතික දුන්න. අන්තිමට එකක් ළමයක්කත් නැතුගිය. ්‍රාජපුරුෂු ඇවිල්ලෙක්ව මහරජ නගරේ එකද පොඩි දරුවෙක්වත් නෑ ඉන්න එක මේක දරුවයි ඒ වෙන කවරුවත්නේ මේ බොහසගේ පුතාවිතරයි. මහ රජ්ජරූ මේ වෙලා කියනවා මගේ ජීවිතයේ බේරෙනව නං මගේ පුතාාවනත් කමන්න ඇ දෙන්න කියලා. තැන් එතකොට අද පුතාදුන්නාහම හෙට රජිරුවන්ට යන්ඩ වෙනවා. මේ එක දවසට පැය කීපේට ජීවිතයේය රැක ගඩ මිනිස්සුන්ට ජීවිතය පිළිබඳුම මොන තරං තන්හාවත් තියනවා. මිස වැඩියම් ආදරය කරන්නේ තමගගේ ජීවිතේ දැම්බානක දරුවටත් එචරආදරක කලෙනේ. මගේ ජීවිතේරැෙනවනම් මගේ දර්වන කෙන හිල්ලදන්ට. තැ ආලොව කුಮමාරයා තමයි හෙට දට ගෙනනියන්. නගරම හිර කාරයොත් කෑව නගරම දරුව ටිකත් කෑව ಭාගිතුන් වහන්ස වැඩිය දලව යකාගව. මෙන්න මේ කුමාරයාගේ අප්‍රමාණ පුුණ්්‍යෙ මහිමේ හින්දයි ಭාගිතුන් හසයාලවගේ ණිට ව. ආංඒ කෙම්ම තේරෙනවා ආලවක කಮමාරයක් කොයි තරං. න්තද කියට. පහෝද මිනිස් වාලෝක කුමාරයයක් අරගෙන රාජපුරෂ යන අලු යකාගගේ මාලිගාවට විමාණෙ. යනකොට පාන්දර වෙලා කවදාවත්නතුව මහ විමානය තුළින් සාදුකාර හඬ පිටවෙන හවා. මිනිස්සුන්ට මහක් පුදුමයි. මේ යකා මේ ගින්දරවාගේ අර්යට තරහයන්න. ම ප්‍රතාාපක්න කරිම බයි. එවන් විමානයේ ඇතුළේ අනුකම්පාව දයාව මෛත්‍රය කියන පැත්ත පලාාතකවත් නැති යක්ෂ විමානයක් ඇතුළෙෙන් සාධකාරයක් පැතිරෙන්නේ කොහොමද. එකත් එකටම භාගිතුන් වහසේ වඩින්ඩමඇ නැත්තන් කොහෙද මේ යකා සාදු කියන්න. මිනිස්සුන්ගේ හිතේ බයි චුට්ටක් චුට්ටක් කැරුට. වනිදා මාලිගාවේ දුරගාවටත් යන්නේ නෑ ඇතන්දල අනගහර බිල්ලදී ලයිනවා. න ි හ යනකොට ැක් ිග ඇතුල ් රන ක්්මි හිදෙනනවා. දැංක් හිතේ බය හොදටම නැතුවග හිල්ලා. ආංගේ වෙලාඇවි මේේ ගුල්ලු කෙලින් යක්ෂයා ගේ මාලිගයා වෙේ දොර කරටමගියා. යනකොට යකා හිටගෙන වැඳගෙන බුදුරජාණන් වහසේ දිහට නැමීගෙනඉන්නවා. භාගිතුන් වහන්සේ අප්‍රමාණ බද්ධ ලීලා ින් සවන ගන බුද්ධ රශ්ි ජාලා විහිදෝ වෙහිදවා. ආසනමත වැඩන්නවා යකාගේ හිතේ ලොකු ලැජ්ජාවක් තියෙනනවා අදක් ගැනල්ල මේ කට්ටේ මගේ බලිය මගේ අත්‍ර දෙදීද දන්නේ. ඇදැ සෝවාන් වෙලා ඉන්නේ එෙහින් ලැජ්ජා සහගතව ඉන්නේ. නමු දැ ජහට ගිහිල්ල එන්ඩෙපා කියයන්දත් නෙමේනෙ. මේ ගොල දොරකට මව දැ මිනිස්සුන්දත් අමතු පනක්කාවවාගේ භාගිතු හැසේවා. ජක්ෂය බැලිවායි පැත් දරුව අධික්කරගෙන කවා. මහායක්ක්ෂේ ඔබේ බලිකරුමි අරගෙනාව. මේන් අද බිල්ලි කඩල කනවනං කඩලකාපං කපල කනවනං කපලකාපං. මෙන්න ගෙනාව. කරන්නදෙක්නෑ තින් පිගන්න නො පිළිගඩුුණ. පිළි අරගත්තා. රැජජාව සීමාවක් නෑ මෙයට දරුවවා පිලි අරගෙන බාගිතුනු හසදි හ බැලල්වා. දනග හලා දර බදුරජාණන් වහසර පිගන්නවා. ආන එහෙම පිළිගන්නන්නකොට කරනාවතාටයක් හරි විචිත්‍රයි දිගයි. භාගිතුන් වහස කාරණාවක් සඳහන් කළා ආලවක කුමාරයක් පිළිගන්නකොට. බුදුරජාන් වහස දේශනා කරනවා දීගායකෝ හෝතු අයන්කුමාරු මේ කුමාරයට දීර්ගාවිෂ ලැබේවා. ම මොහොති ජීවිත ඉරවෙෙන්ඩ හිටිපු කෙනානය. ත් භාගිතු ව හස හිඳ ේරුණාන. එ දීගායිුකෝ හෝ තු අයකාර මේ කුමාරයට දීර්ඝායෂ ලැබේෙනවා ලැබේවා. ඊළගට සඳහන් කරනවා තුවංච යක් සුකිනෝ බවාහි. ඩක්ෂය ඔබද සැපසේම ජීවත්වේවා කමාරයට දීර්ඝාවිෂ ලැබේවා ඔබත් සුවසේ ජීවත්ෙන්. ඊළගට සඳහන් කලා බාගිතුන් වහන්සේම අ්‍යාහිතා ලෝක හිතාය ති් අභ්‍යාහිතා කලා පිණිතුනනිිතන සඳහන් කළේ නිරෝගීව ලෝකයට හිතසූ පිණිස මේ කුමාරයක්ජීගත්තේවා. ඔබ සුවසේම වෙසේවා. භාගිතන් වහන්සේ මේ වචන තුන දේශනා කළ පදතුන දේශනා කළා. ගාථාව තුරු පද සම්පූර්ණ කරන්නේ කවද. ණ Balහගේ සරන ලැබලා මහබානක යක්ෂයා कोi ත දම ව. බාගතුන් වහසේ දේශනා කරගන නග අතාව අසානපද සපණ කර අවසා පක්hana. ayamaru saranaamu pehang ayamaru saරනamuti දම්mbang. අයන් කුමාරෝ සරණමු පේති සංග ජක්ෂයා කියනවා. මේ කුමාරයට භාගියෝතුන් වහන්සේගේම සරණයි මේ කුමාරයායට ශ්‍රී සද්ධර්මරත්නයම සරණයි කුමාරයට අෂ්ටාර් පුද්ගල මහා සංගරත්දේම සරණයි අලවකමාරයා සරණ පිහිටවන වැඩේ අලව අකා විසිම කිෙදවා. බුදුරජාණන් වහන්සේ තමන්ට හම්බවෙච්ච මේ කුමාරයා අපහු රාජපුෘුෂයන්ට ාරදීන කිව්වා දැනට බාරගන්න මටයි අයිති ලොකුමහත් කරලා පෝෂණය කරලා මටම ගෙනල්ල මටම ගෙනල්ල දෙන්න. රාජපුරුෂයන්ගෙන් යක්ක්ෂයායට ජක්ෂයාගෙන් භාගිතු නොහසේට භාගිතු නොහස ගඇතින් ආපහෝ රාජපුරෂයන්ට අතින් අතට ගියපු නිසා ආලවක කුමාරයා හත්තාලවක වනා. ක මහත්තුුණනාට පස ාගතු සර ෙනල්ල බාරදන්න. අපි ශාසනේ අග්‍ර උපාසගරත්නයන් දෙෙකක් හිටිය. එක්කෙනෙක් උග්ග සිටිතුමා අන්කෙනා හත්තාලිපක කුමාරය. දේර්ග කාලයක් සතර සංග හවස්යෙන් අග්‍රස්ථානව අග්‍ර උපාසක තන්නතුර දරමින් ජීවත්වෙලා මනුස්සලෝකි ගිහි අනාගාමී කැටීර කටයු කරලා මරණයක්ත් එක්කම ගෙහිෙල්ලා සුද්ධාවාස භූමියපදුනා. අනාගාමි වෙලායි හිට. සුද්ධවාසිපදුනා සඳහන් කරනවා වෙනත් සක්වල වල්වල ඉන්න. දෙවිය බ්‍රහ්මියෝ මේ සක්වල ටැවිල්ලා හත්තක බ්‍රහ්ම රාජාගෙන් බණහලයනනා කියලා. ගෞතම සම්මාහා සම්බුදධ ශාසනයේ ශ්‍රේෂ්ඨ උපාසකරත්නය එහන අපි සිව්ුවනක් පිරිසේ උපාසක උපාසිට ගනේ තමයින්නේි. බාගිතුන් ව හසිරි කී කරුුණං මේලෝකි කොයිතරං සුන්දර තැනට අර්ගණයල්ලෙ පොළු හන්ද සසර අති භයානක අනන්ත දුක්විිඳන මේ ජීවිත කොයිතර සුන්දරත්තයෙන් පුරොවන්න පුළු හන්ද. පංචකාමයෙන් කවදාව ජීවිිත සුන්දර කරන්න බෑ. සුන්දර කරනවාන මගේ ආත්මය තුනරුවන්ගේ පිහිටෙන් තමයි එක සුන්දර කරන්න පුළු හංගම. සත් ධර්මයේ ආශරවාදයෙන් තමයි එක සුන්දර කරන්න පුළු හංගමි. ධර්මරත්නයට බාගිතුන් වහසේගේ සරණයි වගේම. අපි හැමෝටත් භාග්‍යතුන් වහසේගේම සරයි. එෙමනම් පිනුතිනේ ඒ හත්තාලවක ං හත්තක බ්‍රහ්මය දෙවියන්ට වෙල්ල බන කියයනවා. ආන් එහෙම ඉර්දිමත් දිවිය පුත්‍රේෙක් ඇවෙල්ල මේ දිවිය ලෝකොල බණ කියනකොට. අර හොඳදට ධර්මය ප්‍රගුණ කර ද දෙවලොෝ ගෙහිල්ල ඉපදිලලා හිටපු පුද්ගලයාට එතකොට මතක් වෙනවා මේ එදා මම් ප්‍රගුණ කරගත්ත ධර්මයයයි. මේ ඒ විනයයි. හරියට උදාහරණයක් සඳහන් කරනවා. සක් හඬ හොඳට අහල තියෙන පුද්ගෙලේ. එයා මහරය ගණකරුවලේ හරි කොයි වෙලාවක හරි, දීර්ග මාර්ගයක ගමනක් යනකොට එයට හදිසි ඇහනෝ හක් ගෙඩියක් පිමිනවා. එයටට අමුතුයෙන් කියන්ඩෝන්නය හන්ඬ ඇහෙනකොටුම දන්නවා පිමිින් එහක් ගෙඩියක්ල. සක්හනු හොඳට හොඳට ආඳුරනවා. ආං්‍ය පුද්ගලයා සක්හන හඳුරගත්ත වගේ. මේ ධර්මය දේශනා කරනවත් එක්කම තමන්ට වැටහෙනවා මෙයි පෙර ප්‍රගුණ කරගත්ත ධරමේ. ඒම අවබෝධ වෙන ගම්ම විශේෂ ගමිෙන. හතරවෙනි යානිසන්සේ හැටියට සඳහන් කරනවා මරණෙන් පස්සයත් බඹලූ ඉපදනවා. තනියම දහම් පද වැටහෙන් නෙත්නෑ ඉර්දිමත් භික්‍ෂුවක් දහම් දෙසන් නිෙත්නෑ මෙවන් දිවි රජේෙක් ්‍රහ්මරාජයක වෙල්ල ධර්ම දේශනා කරන්න නෙත්නෑ. අවුරුදු දාස් ගනන් ලක්ස ගනං ඒ දිබි විමානෝල සැපවිඳ විද ඉන්න කොට. හත් ඒවි හැට දිවියලෝක ප දිච්ච දිවිය පුත්‍රයෙක් දිවිය පුතුත්‍රයා ග ල රවා. ආන් ඒ කතා කරනකොට සමහරලාට එදිවිය පුත්‍රය මාර්ග පල්ලපු කෙනෙක්. ඒ කතා කරලා මෙයාගෙන් අහනවා මතක දනිදු කාණ. පෙර ඔබත් මමත් එකට බ්‍රහ්ම චරියාවක් සම්පූර්ණ කලාා එකකනද පෙර පි න්න එක ිල් රැක් මතකෙන. අපි දෙන්නම එකට ගිහිල්ල බනෑහ ම. පෙරපි දෙන්න එක තුවෙලා ධර්මය ප්‍රගුණ කලා මතකද අරදිිය පුත්‍රයවිල්ල මේ දිවිය පුත್්‍රයාගෙන් හනෝ. අපි පින්න තුනු තදදිෂ්ඨාන කරන්න. එදාට දෙවලව ගිහිල්ල හම්බවෙලා තා කරයි මතකද පෙරහම ගිහිල්ල බන්න වා. එහෙම කතා කරන්න පුළ හන්තන දිියවුණවෙේ. එහෙම කතා කරන ක්‍රමේ පෙර මතකදපි මෙම සීලයක් ප්‍රගුණ කලා මෙහෙම ධර්මේශ්‍රවනය කළා. ආ එහෙම මත කරනකොඩ අර දිවිය පුත්‍රයට ටිකටික මතක් වන්න පටන්ගන්න. ඔවු නිදුකාණය ම. මතකයි අපි දෙන්න පෙර බ්‍රහ්මචරියාවක් සම්පූර්ණ කළා. නිදුකාණන මතකයි පෙරාපි සීලයක් දියවුණු කලාා ධර්මයක් ප්‍රගුණ කළා. ආං එහෙම මතක් වෙනවත් එක්කම විශේෂකකාෙනවා. ඒ කාරණාව සඳහං කරනවා මෙහෙමු. වැ කෙල දල එක සෙල්ලං කරමින් පුංචි කාල ෙන්දල හැදි්ච චච. වැලිබත් උයන කාලෙන්දල වැලි සෙල්ලං කරන කාලයෙන්දල එකට හැදම. සමහරට මුල්මුල් කාල ස්කෝලයන කොටත් එකටම ගිය. පස ම ද පතර වෙලා ඇත ඇත පලත්තු ොට ගිහිල්ල පදිංචි ච්ච නිසා ඒ ොල්ලන්ගේ ංච කාලිති විච්ච ලංගතුකං සෙල්ලං වසේම ඇත්වෙෙලා ගිය. පස්සෙ දෙගොල්ලම දෙ පැත්ත හොඳට ඉගනගත් අයි බවට පත් වෙලා. පහ ආපහු මේ දෙන්න හොග කකාලික ව හෙන ැන් ඒගොල්ලටත් සෑහෙන්ල වයිස දැන් ඒගොල්ලො දෙම පියෝවෙලා රැකිී රක්ෂා කරනවා නමුත් අහම්බෙන් දකිනවන් අහම්බෙෙන් දැකලා අඳුරනවා වගේ තේරෙන්ම. පුංචි මතකුත් එන්න්න හදනවා. ත් ගිල්ල කතා කරන්නත් මහමකදවාගේ හිතෙනවා. නමුත් ඔහ මුහම ඉඳල කල්පනා කරනවා යන්ඩෝර්න. කෝකටත් ගිහිල්ල කතා කරල බලනවා. ගිහිල්ල කතා කරලා හන මමනං අහාවලා. ඔබ අහාවලාද ඉඩව සේමනසිච්චින ඔවු මගනම එක තමයි. ඔබ කෞුද්ද මම අහවලා. මං අ දුරන්නේ කොහොමද. ඉතුක ට අපි කතා කරනවා මේ අහවල් ගමීද. හවල් ස්කොලි ංච ලිගේ. මතක දොබත්තක ස්කොලිගිය පු ළමේ ටියා ෙම. ආංගේ අහවලා තමයි මම. ඩැන් දෙෙන්න්නට දෙන්න ඳරගත්තා. තැතිින් බොහෝම සතුටින් දීර්ග කාලයකින් මුණ ගැහිල්ල සෑහැන වෙලාවක් විවේකීව ඉන්නගන ඒ ගොල්ල කතාබා කරවා. දැ මෙහම කතා කරලා කතා කරලනේ හඳුනගත්තේ. ආ ඒ දදිව තු්‍ර හි මතක නි කාගන්න. අපි පෙර මෙහම ්‍රහ් චරියාවක හිටියා. මේ විදි හට ධර්මයක් වෙනයක් ප්‍රගුණ කලා මතකද ආ එහෙමක කිය හැම ටිකටික මතක් වෙලා විශේෂගාමී වෙනවා. මුලින් සඳහන්කරපු ආකාර පහයටතේ මනාව විශේෂයෙන් ධර්මය ප්‍රගුණ කරගත්තහම. ලැබෙන ආනිසන් සහතර තමයි මෙ සඳහන් කළේ. මේ ජීවිතෙන් මාර්ග පඵල ලැබු නැත්තතාං දෙව්ලව උපත්තිය ලබනවානිවාගේේ. ඒ දෞවලවින් ආයුචුත වෙලා සතරාපායටයන්න දෙව්ලවදි මාර්ගඵල ලබනවා. තවත් කල්ප ගනං අවුරුදු කෝටි ගනන් සංසාරී ඇවිදිින්ඩ තිබිච්ච ඒ දීර්ග දුක්කදායක මාර්ගයේ දොරගුළු සදහටම වහල වහලදානවා තවත් ආත්මහතක් විතරයි උපදින්නේ. ආං ඉතිෙන්න්ට පාරහැදුවේ මොකදන. මනාව ධර්මය ඉගෙනගන්නෙක්. අපි හැමෝගෙම මේ වෑයමත් ඒකට එහමනම් සෝතානු දතසූත්‍රයේ හරියටටම වැටහුණා නං සියල්ල පසකදාලා ධර්මය අධ්‍යනය කරඩඕන කෙලහිතී. සතරපායිෙන් නිදහස් ආංෙතින්ට ඇන්ඩෙසිත් පහළ කරගන්න පුළුවහන්න්නම් අපි මොන තරං වාසනාවන්ත පිරිසක් පංච කාමෙන් තිිකට ගෑඇතලලා ඒ නෙක්කම්මෙෙන් ලැබිය යුතු යමක් තිනවනං ඒක ලබන්්ඩ ජීවිතේ දැන් දැන් හරි වීරෙවඩන්ඩ උත්සාහ කරනවා නං අපිට පෙර කුසලයක් ඉස්මතුවෙච්ච හින්දමයි. ඔබට පෙරපින් බොහොම තියනම්. වහවාහාධරමේ අවබෝධ කරගන්නඩ උත්සාහ කෙනුවත්. අපි හර සතටිං ජීවිෙන් සමුගන්න අය බවට පත්වෙනවා. හඩමෙන් වැලපිමෙන් දුකින් වේදනාවං මේ ජීවිතෙන් සමමුගන්නොට වඩා සතුටිං සන්තෝෂෙන් මාරයට සමච්චල් කරමින් ජීවිතෙන් සමුගන්ඩ පුළු හන්නම් කොච්චරාපුරූද ආං ඉතිෙන්ට යන්ඩ ඔබ සියරු දෙනාටම මග පාදගණ්ඩ මේ උතුම් ඌූ සත්් ධර්මශ්‍රවනානි සංසයත් ධර්මදාහනානි සංසයත් පාරමිතාවක් වේවා කියලා අශිරවාගතරන්න